සිලා කෝට්ටගේ කියන්නේ අපේ රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියා. මුහුණු පොත නිසා අපේ සුපිරි තරුවලට මුහුණ දෙන්නට සිදුවන අකරතැබ්බයන් ගැන අපි නිරන්තරයෙන් ඔබ වෙත ගෙනාවා. ඉතින් සුසිලා කෝට්ටගේ මහත්මියට මුහුණු පොත නිසා සිදුවුණු අමතක නොවන සිදුවීමක් ගැන ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මුහුණු පොත කියන්නේ අද බොහෝ දෙනාට නැතුවම වැඩි දෙයක්. ඒ වගේම අපිට ආදරය කරන රසික පිරිස අතරට යන්න හැකි හොඳම මාර්ගයක් තමයි මුහුණු පොත. හැබැයි ඉතින් අපි අද කාලේ හීනකින්වත් නොහිතන දේවල් වැඩිපුරම ඔළුවට කඩාපාත් වෙන්නේ මේ කියන මුහුණු පොත හරහා. මේක සදි දෙකකට විතර කලින් මටත් ඔය විදිහෙම ඇවැද්දියකට මුහුණ දෙන්න වුණා. මේකයි ඒ කතාව. මීට කාලයකට කලින් මාව හදිසියේම අසනීප වෙලා රෝහල්ගත කළා. ඒ වෙලාවේ ලක්වීම රිද්ම අතිරේකයේ ඇතුළු ලංකාවේ හැම මාධ්‍යයක් හරහාම වගේ මේ පුවත ප්‍රචාරය වුණා. මගේ හිතවතුන් වගේම රසික පිරිසත් ඒ පුවත අහලා කම්පාවට පත් වුණා. කොහොම හරි ඒ අසනීපේ සුව වෙලා ඇවිත් මං ආයෙමත් සුපිරිදි විදිහට මගේ කලා කටයුතු වලට සම්බන්ධ වුණා. දැන් දෙයනේ කියලා මං කොහොම සනීපෙන් මගේ වැඩ කටයුතු කරගෙන යහතින් ජීවත් වෙනවා. ඔය අතර මීට සති දෙකකට විතර කලින් මගේ හිතවතෙක් හදිසියේ මට කෝල් කළා. එයා කතා කළේ බොහොම කලබලෙන් වගේ. මට අසාධ්‍ය වෙලා මරණාසන්නව රෝහලේ ඉන්නවා කියලා ලැබුණු ආරංචියක් ඇත්තද කියලා බලන්න ඔහු කතා කරලා තියෙන්නේ. ඒ කතාව ඇහුවම මම උඩබිම පැලුවා. ඔය බොරු ආරංචිය කවුද කිව්වේ කියලා ඇහුවම එයා කිව්වේ ඒක ෆේස්බුක් එකේ පළවී තිබුණු ආරංචියක් කියලා. මම සාමාන්‍යයෙන් 24 පැයම මුහුණ පොතේ රැඳිලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මට ඒ වගේ පුවතක් දකින්න ලැබුණේ නැහැ. ආරංචි ලැබුණ හැටි මම ෆේස්බුක් ගිහින් බැලුවා. ඒ පෝස්ට් එක දැක්කම මගේ ඇඟම හිරිවැටිලා ගියා. මම අසාධ්‍ය වෙලා රෝහලේ ඉන්න පින්තූරයක් එක්කයි මේ පුවත පළවෙලා තිබුණේ. ඒ මොහොතේ ඉඳන් මගේ හිතට විතරක් නෙවෙයි ඉදිරි පතනටත් නිවනක් නැතුව ගියා. දන්න කියන අය වගේම රසික රසිකාවියන් පවා කෝල් කරලා දිගට හරහට මගේ රෝහිතත්වය ගැන අහනවා. ඒ විතරක් නෙවෙයි දෙතුන් දෙනෙක්ම මාව හොයාගෙන ගෙදරටත් ආවා. මේ සිද්ධිය හින්දා මම ලොකු මානසික කලමීමක් ඇති වුණත් මම ඒ හැමෝටම හිනා වෙලා සුහදව කතා කරලා ඒ ආරංචියේ බොරු කියලා කිව්වා. මිනිසුන්ට විවිධ විදිහ කතා හදනවා. සමහරු හිතාමතා අනිත් අයට බොරු කතා හදනවා. දැන් අපේ පුද්ගලයින්ට ඒ වගේ දේවල් වෙනම වැඩි. ඒ කෙනෙක් මැරෙන්න වැටලා ඉන්නවා කියලා බොරු කතාවක් හදන්න තරම් පහත් මට්ටමේ අය ඉන්නවද කියලා හිතන්න අමාරුයි. කාට හරි බොරු කතාවක් හදලා මඩ ගහලා සතුට වෙන අය ඉන්න අතර මේ වගේ අය ලබන සතුට මොකද්ද කියලා හිතද්දි මට ඇතිවෙන ලොකු කලකිරීමක්. මේ වගේ බොරු ප්‍රචාර නිසා මට හානි දෙකක් වෙනවා. එකක් තමයි මීට පස්සේ ඇත්තටම මට ලෙඩක් දුකක් වෙලා කරදරයක් වෙලා ෆේස්බුක් එකේ දැම්මත් අනිත් අයක විශ්වාස කරන්නේ අනේ නැතු එක. අනිත් එක තමයි මට ලැබෙන්න යන වැඩ නැතුව යන එක. චිත්‍රපටවලට ටෙලිනාට්‍යවලට මාව ගන්න බලාපොරොත්තුෙන් ඉන්න නිර්මාණකරුවෝ මාව ඊට එකතු කරගන්න බය වෙන එක. ඇයිදින් බරපතල ලෙඩෙක්ව රඟපාන්න අරගෙන තමන්ගේ නිර්මාණය කරගෙන යන්න බැහැනේ. මේ වගේ ව්‍යාජ පෝස්ට් පළ කරන අය හොයන්න ලොකු තාක්ෂණික දැනුමක්වත් කාලයක්වත් මට නැහැ. ඒ නිසා මම වෙනත් කෙනෙකුට කිව්වා මේ වැඩේ කරේ කවුද කියලා හොයලා දෙන්න කියලා. දැනට හොයාගත්ත කරු අනුවන සංගීතයට සම්බන්ධ කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. එයා ජනප්‍රිය නැහැ. හැබැයි යාගේ පිටිපස්සේ ජනප්‍රිය කෙනෙක් ඉන්නවද කියන්නම් මම දන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේක කරලා තියෙන්නේ ෆේස්බුක් හරහා ෂෙයා කරන මේ වගේ පෝස්ට් නිසා. ඔවුන්ට යම් ආර්ථික ලාභයක් ලැබෙන නිසාද එහෙම නැත්නම් මේ වගේ දේවල් කරලා විකෘති වින්දනයක් ලබන්නද කියලත් මම හරියටම කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ඒ වගේ මානසික ලෙඩුන්ට මම අනුකම්පා කරනවා කියලායි ඇය කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.